එකතු වෙලා එතුමාගේ වැඩපිළිවෙලට සහය ශක්තිය ලබා දෙනවා. හැබැයි ඔන්න ඇය කාන්තාවක්. ඔන්න කාන්තාව ඔබට අභිමානයක්. එහෙමනම් අපි වේදිකාවට ආරාධනා කරනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර ඇල්පිටියේ ප්‍රධාන සංවිධායක, එවැගේම හිටපු කාන්තා හා ළමකටතු රාජ්‍ය අමාත්‍යතුමිය කලාකීර්ති ගීතා සනන්මලි කුමාරසිංහ මෙතිනිය දැන් වේදිකාවට පැමිණෙනවා. සජිත් ප්‍රේමදාස මෙතුමත් එක්ක සමගී ජන බලවේගයත් එක්ක අත්වැල් බෙද ගන්නට. ඒ වගේම අපේ හොඳ අත්පුඩියක් අපි ගහමු. මේ වන විට අපේ මේ ආණ්ඩුවේ ඉන්න ලබා හා වර්තමාන ආණ්ඩුවේ කාන්තා හා ලබා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධූරය මේ වන විටත් ඔබ වන ඒ ආදරණීය දේශපාලන චරිතය වේදිකාවට එකතුනවා සජිත් ප්‍රේමදාස මැතිතුමන් සමගින් එකට අත්වල බැඳගෙන. එහෙනම් මහනුවර ජනතාව මේ දකුණේ ඒ අභිමානවත් මේ වන විටත් වර්තමාන ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධූරය හොබවන කලාකීර්ති ගීතා සනන්මලි කුමාරසිංහ මැතිරියට සමගි ජන බලවේගයට, සමගි ජන සන්ධානයට, සමගි ජන සන්ධානයට ගීතා කුමාරසිංහ මැතිරියට, ගීතා කුමාරසිංහ මැතිරියට. මෙවැනි දේශපාලන චරිත ගණනාවක් ඉදිරියේදී අපත් එක්ක අත්වැල් බැඳ ගහ කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය දරන ඒ ගීතා කුමාරසිංහ මැතිණිය අද සජිත් ප්‍රේමදාසගේ වේදිකාවට නගින්නේ මේකේ යථාර්ථය දැනගෙන. එහෙමනම් අපි ආරාධනා කරනවා දකුණේ ඒ ආදරණීය කාන්තා හඬ කාන්තා හා ලබා කටයුතු රාජ්‍ය අමාත්‍යතුමිය ගීතා කුමාරසිංහ මැතිණියටයි ගෞරවනීය ආරාධනය. සියලු දෙනාටත් අපේ අනාගත ජනාධිපති නියත ජනපති සජිත් ප්‍රේමදාස මැතිතුමනි, ගරුතර මහා සංඝයා වහන්සේලාගෙන් වන්දනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේලාගෙන් අවසරයි. පූජනීය අපේ රටේ මුදුන් මල්කඩ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින මේ මහනුවර නගරයට ඇවිල්ලා මම මගේ දේශපාලනේ විවෘත තීන්දුව ඒ වෙනස ඒ සැබෑ නායකයෙකුට ඒ සැබැවින්ම ජනපති වෙන කෙනෙකුට මගේ ශක්තිය ධෛර්යය ලබා දෙන්න තීරණය කිරීම ගැන මම සතුටු වෙනවා. ආදරණීය සහෝදරීනි, ආදරණීය සහෝදරීනි, මාතාවනි, මව්වරිනි, ඔබ දන්නවා අපේ රටේ හැම බිහිසුණු අවස්ථාවකම හැම තීරණාත්මක මොහොතකම ඒ තීරණය ගන්න වෙන කවුරුවත් නෙවෙයි කාන්තාව. ඒ කාන්තාවට පහර ගසන කාන්තාවගේ ශක්තිය නා අඳුරන්නේ නැති කාන්තාවට නිහතරම කුවකගම් කරන මිනිසු එක්ක මොන දේශපාලනයක්ද කියලා මම ඔබතුමන්ලගෙන් අහනවා. අන්නේ ඒ වගේ තත්ත්වයක් අපි එකතු වෙද්දී අවංක නායකෙක් මම අඳුනගත්තා. සජිත් ප්‍රේමදාස මැතිතුමා මට හැමතිස්සෙම පාර්ලිමේන්තුවේදී කාන්තා කටයුතු ගැන ඇවිල්ලා නිතරම කියනවා. කොටින්ම මට කරදරයක්. හැමතිස්සම කියනවා කාන්තාවට මේක ළමයින්ට මේක ඕනකම් දේවල් කියනවා. පාර්ලිමේන්තුවේ දිගටම එතුමාට පාර්ලිමේන්තුවේ එන හැමදේ එදයි මම පැහැදුනේ. එදයි මම එතුමා සමග ඒ විශ්වාසවන්තකම ගොඩනගා ගත්තේ. මම එක දෙයක් දන්නවා, අපේ රටේ දරුවන් වෙනුවෙන් කාන්තාවන් වෙනුවෙන් තවමත් ඉටු වුණේ නැති බලාපොරොත්තු රැසක් තියෙනවා. ඒව කරන්න කෙනෙක් නැතුව ඉන්නවා. කාන්තාවගේ ආරක්ෂාව, දරුවන්ගේ ආරක්ෂාව අති විශාල ලෙස මේ රටට අවශ්‍ය මොහොතක. මම දන්නවා
එදා ගියවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමා කාන්තාවන් වෙනුවෙන් කියනකොට සනීප ආරක්ෂකතුවාගෙන අපේ උගිනා වුණා. තාමත් බැරි වුණා මේ රටේ ඒ ඉල්ලීම ඉෂ්ට කළා දෙන්න හරියට. ඇයි උන්ට ඒක කරන්න බැරි වුණේ? නමුත් hina වුණා, අපහස කරා. ගම්වලට ගිහිල්ලා බස් එකක් දෙනකොට ඒ බස් එක ඇවිල්ලා නැතර කරනකොට ඒ බස් එකෙන් ඇවිල්ලා බැහැලා ඊට පස්සේ බස් එකට බඩිනවා. මම තීරණය කරා සෞඛ්‍ය ඉස්පිරිතාල වලට බඩු බෙදනකොට එතුමා විපක්ෂ නායක හැටියට රජයේ සල්ලි නෙවෙයි බොහොම අමාරුවෙන් හදාගත්ත සල්ලි ටිකෙන් ජනතාවට ඒ වගේ උදව් උපකාර කරන්න පුළුවන් නායකයෙක් නම් ඔහු නියත වශයෙන්ම මේ රටේ බීලඟ ජනාධිපති වෙනවා වෙනවාමයි. කවුද මගෙන් ඇහුවා? ආ, ඔයා ජනාධිපතිතුමා සජිත් මහත්තයා දිනනවා කියලා දැනගෙන නේද ආවේ කියලා. ඔව්, මං දැනගෙන ආවේ. ඔව්, මම දැනගෙන ආවේ. ඒක නිසා ඒක කාටවත් බෑ කියන්න බෑ, බෑ කියන්න බෑ. එතුමා දිනනවා දිනනවා දිනනවාමයි. ආදරණීය මව්වරුනි, පියවරුනි, සහෝදරීනි, අපි එකතු වෙලා ටෙලිෆෝන් එකෙන් ඒ දුරකථනයෙන් එතුමාගේ ලකුණ වෙනුවෙන් කතරේ ගසා ඔබ ඔබේ මනාපය සහ ජාතියේ මනාපය රට වෙනුවෙන් ගහන ජනාධිපති කෙනෙකුට ගහන මනාපය 21 වෙනිදාට ලබා දී නියත ජනපති සජිත් ප්‍රේමදාස බවට පත් කරන්න කියලා ඉල්ලමින් මම නිහඬ වෙනවා.